මගේ පළවෙනි මාධ්‍ය සාකච්ඡාවට තමයි අද ජාතික සමග ජන බලවේගයේ ප්‍රධාන කාර්යාලයේදී අද සහභාගී වෙන්නේ. ඉතින් අත්‍තරම මම ස්තුතිවන්ත වෙනවා මගේ කරුණාකර දිස්ත්‍රික්කේ මාව තෝරාපත් කිරීම පිළිබඳව මගේ ආදරණීය ජනතාවට සියලු දෙනාට විශේෂයෙන් ජනතාව පසුගිය කාල පරිච්ඡේදයේ පුරාම අපේ ක්‍රියාකාරකම් අපේ හැසිරීමතාවන් බලලා ඒව අනුමත කළා. තුෂාරේන්ද්‍රනිල් අමරසේන කියන පුද්ගලයා පාර්ලිමේන්තුවේ තමන්ගේ නියෝජිතයෙක් හැටියට සිටිය යුතුයි කියන අනුමැතිය බහුතර ඡන්දයකින් ලබා දීලා නැවතත් නවවෙනි පාර්ලිමේන්තුවේ සභිකයෙක් හැටියට අසුන් ගන්නට අවස්ථාවක් ලබා දීම පිළිබඳව මම මේ අවස්ථාවේදී මගේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ ආදරණීය ජනතාවට මේ අවස්ථාවේදී විශේෂයෙන් ස්තුතිවන්ත වෙනවා. ඉතින් එක්කම හාහපුරා කියලා පාර්ලිමේන්තුවේ මංගල සැසිවාරය ඊයේ දවසේ ආරම්භ වුණා. අධිකරු ජනාධිපතිතුමා එතුමාගේ සම්ප්‍රාප්තියෙන් එතුමාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයකුත් ඉදිරිපත් කරලා හාහපුරා කියලා නවවෙනි පාර්ලිමේන්තු සැසිවාරය ඊයේ දවසේදී ආරම්භ කරනු ලැබුවා. ඉතින් අපි දැක්කා ජනාධිපතිතුමා සරලව ආවා කිව්වා, අඩුවිය දෙමින් ආවා කියලා කිව්වා. ඉතින් කොයි විදිහකට ආවත් අපි එතුමාට ගරු කරනවා. එතුමා ඉදිරිපත් කරා එතුමාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය. ඉතින් මේ ප්‍රතිපත්ති ප්‍රකාශනය තුළ මම හිතන අද රට මේ වන විටත් අපි අවධානයට ලක් කරලා තියෙන කොවිඩ් වසංගතය පිළිබඳව සඳහනක් කළේ නැහැ. එක්කම පසුගිය දිනවල බරපතල විදිහට දැනුම් දීමකින් තොරව බිඳ වැටිච්ච විදුලි අර්බුදය වගේ කාරණා ගැන එතුමා දැනුම් දීමක් කළේ නැහැ, සඳහනක් කළේ නැහැ. මේ රටේ ආර්ථිකය, කෘෂි කර්මාන්තය, ධීවර කර්මාන්තය, විවිධ ප්‍රාථමික කර්මාන්ත, ආදායම් උත්පාදනය, සෞඛ්‍ය, අධ්‍යාපනය වැනි විවිධ කාරණා හරහා සම්ප්‍රදායික සුපුරුදු වාග්ධර්මයක් මවා පාමින් සුපුරුදු ප්‍රකාශනයක් කළා එතුමා. හැබැයි ඒක යටෙන් තිබිච්ච ගෝණිබිල්ලා භූතය අඳුර ගන්න අපිට මහ ලොකු අමාරුවක් වෙන්නේ නැහැ. එතුමා ලොකු අයිසින් ටිකක් දැම්මා ඒ එතුමාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේට. මේ රටේ ආර්ථිකය නගා සිටවන හැටි, මේ රටේ කෘෂිකර්මය නගා සිටවන හැටි, සෞඛ්‍ය ක්ෂේත්‍රයේ අර්බුද විසඳන හැටි, අධ්‍යාපන ක්ෂේත්‍රයේ නගා සිටවන හැටි, මේ රටේ කර්මාන්ත ආර්ථිකය මූල්‍ය කටයුතු, රැකියා සම්පාදනය, තරුණයන් රැකියාගත කරන හැටි, ඒ වගේ විශාල අයිසින් ටිකක් දාලා එතුමාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය තුළ ලස්සන කේක් එකක් නිර්මාණය කළා. හැබැයි ඒක ඇතුලේ විස චොක්ලට් ටිකක් හංගලා තිබුණා. ඒ විස චොක්ලට් එක තමයි මේ 19 වෙනි ආණ්ඩුක්‍රම සංශෝධනය අහෝසි කරනවායි කියන පණිවිඩයත්, ඒ සියල්ල ඒ අයිසින් කරලා ප්‍රණීත කරන ලද එතුමාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය තුළ 19 වෙනි සංශෝධනය අහෝසි කරනවායි කියන විසකරු චොක්ලට් ටිකත් අස්සෙන් සංගවල තිබුණා. දැන් පසුගිය අවස්ථාවේ ඉඳලම මේ ආණ්ඩුව ජනතාවකින් ඉල්ලා සිටියා 19 වෙනි සංශෝධනය රටක දියුණුවට ඉතාමත් මහිතකරය. 18 වෙනි සංශෝධනය තමයි මේ සියලු නොහැකියාවන් වලට බලපාලා තියෙන කාරණය. මේ සඳහා එකම විසඳුම මේ 19 වෙනි සංශෝධනය වහාම ඉවත් කර කොට නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීම තමයි තියෙන එකම විසඳුම හැටියට තමයි එතුමා මේ ආණ්ඩුව දිගින් දිගටම ප්‍රකාශ කරනු ලැබෙන්නේ. ඉතින් ඇත්තටම අපි බොහොම කනගාටුවෙන් අපි බලන්නේ හිටියා අපේ රටේ බහුතර ජනතාවත් ඒ ඉල්ලා සිටුණු ලැබූ ඒ කාරණාව අනුමත කරනු ලැබුවා. 19 වෙනි සංශෝධනය සැබෑ වශයෙන්ම බිල් එක්ද? 19 වෙනි සංශෝධනයේ රටට ඇතිවෙච්ච ප්‍රතිලාභ මොනවද කියන ඒ කාරණා කරත් අපි විශේෂයෙන් මේ රටට 19 වෙනි සංශෝධනය හරහා අපි විශාල ප්‍රජාතන්ත්‍රවාදයක් ගෙනාවා. මාධ්‍යවේදියා හැටියට තමුන්නාසරට නිදහසේ හැසිරෙන්න පුළුවන් වාතාවරණයක් අපි ගෙනාවා. අපි මේ රටේ ස්වාධීන කොමිෂන් සභා රාශියක් ඇති කරලා, ස්වාධීන මාධ්‍ය කොමිසමක් ඇති කරලා, ස්වාධීන පොලිස් කොමිසමක්, ස්වාධීන අධිකරණ කොමිසමක්, ඒ වගේ විවිධාකාර කොමිෂන් පත් කරලා
मेरटे प्रजातंत्रवादे दहाटवेन संशोधने हरह महेंद्र राजपक्ष हिटपु जनाधिपतिमाला इक मिटकट तनी अतकट तनी पौलकट बलयकट गुणकरगण तिमुनु बलय मेरटे जनतावट अभी लबा दुन दहनावेन संशोधने ये बलय थुल मिता अपेरटे शुभवादी शुभवादी कारण राशि सिद्ध होना प्रसंपादन पणत संपादने दहनावेन संशोधने हरह मूल्य सपेम करना ये पीलबंधन विनिवीद भावयान ये पीलबंध तीन निवारी दत्त तुर दुर् नडुत्थाम दुरांगे बड़ुत्थाम दुरांगे की संकल्पे अटते मेरटे मुदल परिहरणे किरी मे क्रमे वेनुट अभी प्रसंपादन पणत के नल्ला मेम पीलबंध निवर नियत निवरदि विनिवीद भावयाकना एक माध्यवेदी हटे तमुना श्रद्धन अभी दहनावेन संशोधने हरह तोरतुरु धनगणी मे पणत अभी मे रटट हनुलादील मेरटे ओनेम क्रियावली पीलिबंद ओनेम पुद्गले पीलिबंद ओनेम तत्व पीलिबंद माध्यवेदी हटियट तमुन्नास रटितरक मे मेरटे इन सामान्य पुरवसी कुटत तोरतुरु धनगणी मे पणत यटते मे रजेहु आन्वे ओनेम क्रियावली पीलिबंद सत्य तोरतुरु विनिविदव लबा गणी मे क्रमवेदयक अभी दहनावेन संशोधने हरह अभी गणेन लब्वा एकम विगणन पणत अभी दहनावेन संशोधने हरह अभी विगणन पणत गणेन लब्वा इकन मेरटे सिद्धवेन सियलु मूल्य कटयुत सियलु आयोजन सियल मेरटे जनतावगे बदु मुदलिन उपयन मेरटे जनताव अपयट तियला विदेशयन्हिन अपि लबा गन्ना मुदल निसि विगणनयकट लक् किरीम संदहा अपि मेरटे दहनावेन संशोधने हरहा गिनयनु लबु तवत् प्रबलम जनतावादी क्रियाकारकमक् तमै मेरटट विगणन पणत गिनयनु लबी इदिन मम जनता वगे अहन्नोने मे अवस्था दहनावेन संशोधने हरह जनता वगे तुरतुर्दनगणी मे आई थी अभिलबादुन्न मेरटे मुदल भावित पिलबंधव एव आयोजने पिलबंध निशि विगणने कट लक्षरी मे यांत्रणे कट अभी एक हसुकरला जनता वट यम वगकीम कपिलबादुन्न एक प्रसंपादन पणत वगे खटतु वलदी मे रजे तत्व आरक्षा गनी मे वासी अभी जनता अतकुन मे दहनावेन संशोधने युवत्री मग मे सियल युवत्नो मे सियल युवत्नो मेघ हर अभी दखिन्ने अरे कनेक् तमंगे लिहलतीन दैत तमम सपयागन लनु की मगे अत बंदपल मगे असद बंदपल कि तड़ी पोल कुछ जन लीला मगे अस् अद्धे का बंदला अस्दे का बंदला मगे खटटा थ्रेजी कट वाल बल्ला ये सियाल खट वहाल खटट प्लास्टर का एसोल प्लास्टर का आद बंदला खाकुल बंदला ताड़ी पोल को जनला दिनो मट देंगे अति तरमिंग इहट खानट बड़ट नासीट मगे मुलू सारी रेट में अति पवनिंग गहंड नायक तुमने किया मे हिम क्रियावली अक्तम दम में अपे जनता मैं आंडूर दबादी रहती है भले दहनावेन संशोधने हरह अभी लेहलती बुनु एस्टिक दहनावेन संशोधने हरह अभी लेहलती बीच जनता की दैत दहनावेन संशोधने दहनावेन संशोधने हरह जनता निधासे हितान्न मतान्त्र अभी लबा दीलती बुनु निधास दमेवेन कोट दहनावेन संशोधने अहोसी किरीम मगिंग मैं सियल अहोसी वेनो मैं सियल अहोसी वेने का अभी दाखिन्ने तमंगे मातकिंग तमंग मेनला दिन लनुकिंग तमंगे दैत बेंदगन तमंगे मातकिंग तमंगला दिन हृदय खड़किंग तमंगे दैस बेंदगन तमंगे मातकिंग दिन खड़दा हृदय खड़ मलुटिका तमंगेम खटटो बागन प्लास्टर टीक गसगन तमम सपयादन तड़ी पोल किंग अपिट गहांडकियन बाले तमय मे आंडू मे अवस्थावे दटवीन संशोधने हरह दहाटवेन संशोधने हरह महेंद्र राजपक्ष महत्य मेरटे सीलु जनता वटत्त सीअन बवट पत्कर एक अतकट एक मिटकट नीति स्वाधीनत्व अधिकरणे राज्य सेवे रजे उसस पिलिबंद उसस तनतुर पिलिबंद तीरण गेनी में है क्या वन मुदल भावित मैं सीलु कारण एक अतकट एक मिटकट आरगन
අප රටේ ඉන්න ජනතාව යටත් වැසියන් බවට පත් කරගනු ලැබුවා 18 වෙනි සංශෝධනය හරහා. එතකොට 19 වෙනි සංශෝධනය හරහා අපි අපේ රටේ හිටපු ඒ ජනතාව යටත් වැසියන් හැටියට පත් වෙලා හිටපු ජනතාව අපි පුරවැසියන් බවට පත් කරනු ලැබුවා 19 වෙනි සංශෝධනය හරහා. මේ රටේ මානව අයිතිවාසිකම් පුරවැසි අයිතිවාසිකම් භුක්ති විඳිය හැකි පුරවැසියන් පිරිසක් බවට ස්වාධීන පුරවැසියන් පිරිසක් බවට මේ මාතෘභූමිය පිළිබඳව අයිතියක් නිදහසක් තියෙන ස්වාධීන පුරවැසියන් පිරිසක් බවට අයිපත් කරන ලබෝ 19 වෙනි සංශෝධනය හරහා. හැබැයි 18 වෙනි සංශෝධනය හරහා යටත් වැසියන් බවට පත් කරගෙන හිටපු අපේ රටේ ජනතාව 19 වෙනි සංශෝධනය හරහා පුරවැසියන් බවට අපි පත් කරන ලැබූ ජනතාව දැන් ආය ආපහු රාජපක්ෂ මහත්වරට බලය ලබා දීලා තියෙනවා ආයෙත් අපිව ඔබතුමන්ලාගේ යටත් වැසියන් බවට පත් කරගන්න කියලා. ඉතින් ඒ නිසා අපි කියන්නේ දැන් මේක ජනතාවට කැමති නම් ජනතාවගේ ඉල්ලීම නම් රුචිය නම් අපි මේක වගකිය යුතු විපක්ෂයක් හැටියට අපිට අපි මේ වෙනුවෙන් පුළුවන් තරම් හඬනගනවා. 18 වෙනි සංශෝධනය හරහා යටත් වැසියන් වෙලා සිටිය ජනතාව 19 වෙනි සංශෝධනය හරහා ස්වාධීන පුරවැසියන් බවට අපි විසින් පත් කරනු ලැබූ ජනතාව නැවත මේ ගෙන ඒමට යෝජිත ව්‍යවස්ථා සංශෝධනයෙන් නැවත යටත් වැසියන් පිරිසක් බවට අපේ රටේ ජනතාව පත් කිරීමේ ක්‍රියාවලිය තමයි මේ සිදුවීමේ පවතින්නේ. ඒ මල් වට්ටියට තමයි 3/10ක බලයක් ලබා දීලා අපේ රටේ ජනතාව දායක වුණේ කියන කාරණය මම මේ අවස්ථාවේදී මම කියන්නට ඕනේ. 19 වෙනි සංශෝධනයේ හරහා අපි මේ රටේ තව වැඩගත් කටයුතු ගණනාවක් ගෙනාවා. ජනාධිපති ධූරයේ ආයු ජනාධිපති ධූරයේ දුර කාලයේ අවුරුදු 6ක ඉඳලා අපි අවුරුදු 5කට ගෙනාවා. එතකොට මේක මෙතනින් පස්සේ ඒක අහෝසි වෙයි. එතකොට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුගේ දුර කාලයේ අවුරුදු 6 සිට අපි අවුරුදු 5කට ගෙනාවා. දැන් එතකොට මෙතනින් පස්සේ ඒක අහෝසි වෙයි. අපි මේ රටේ විවිධ ආයතන සඳහා අපි ස්වාධීන කමිෂන් සභා පිහිටෙව්වා. දැන් මේ 19 වෙනි සංශෝධනයත් එක්ක ඒ සියල්ල අහෝසි වෙයි. අධිකරණය නමන්න පුළුවන් පාලනය කරන්න පුළුවන් අධිකරණයක් බවට පත් වෙයි. මාධ්‍ය ආයතන වලට ගිනි තියපු මාධ්‍ය ආයතන කඩලා බිඳලා විනාශ කරලා දාපු ඒ බලහත්කාරයන් මාධ්‍යවේදීන් මරපු මාධ්‍යවේදීන්ගේ කටවල් කපපු මාධ්‍යවේදීන් ගස්ක බැඳපු ඒ අඳුරු යුගයට නැවත අපිට ආපහු යන්න වෙයි. ස්වාධීන මාධ්‍ය කොමිෂන් සභාව ඉවරයි. එතකොට ඒ වගේ මේ රටේ රාජ්‍ය සේවකයින් රාජ්‍ය සේවා කොමිෂන් සභාව හරහා අපි ඒව බලාත්මය කරලා අපි රාජ්‍ය සේවකයින්ගේ අයිතිවාසිකම් පිළිබඳව වගකීමක් ඔවුන්ට ගොවුන්ගේ ස්වාධීනත්වය පිළිබඳව අපි රාජ්‍ය සේවා කොමිෂන් සභාව බලාත්මය කරන ලැබුවා. දැන් ආය ආපහු රාජ්‍ය සේවකයින් ගස් බඳින රාජ්‍ය සේවකයින් පීඩණයට ලක් කරන රාජ්‍ය සේවකයින් එක රැයෙන් මාරු කර හරින රාජ්‍ය සේවයින්ට ඒ වගේ හිරිහර දඬුවම් ලැබෙන යුගයකට අපිට ආපහු යන්න වෙයි. ඒ විතරක් නෙවෙයි අපි ජනාධිපති ධූරයේ දැරිය හැක්කේ දෙවාරයක් පමණි කියලා 19 වෙනි සංශෝධනය හරහා අපි නීති රීති ගෙනාවා. දැන් මේ 19 වෙනි සංශෝධනය අහෝසි වීම සමග සිද්ධ වෙන්නේ පාලකයාට උවමනා ඕනෑම තරම් කාලයක් තමන්ගේ දුර කාලය දරාගෙන ඒකාධිපතියෙක් බිහිවීමේ ක්‍රියාවලියට ආය ආපහු දොර ඇරෙනවා. එතකොට ද්විත්ව පුරවැසි භාවය පිළිබඳව අපි නීති රීති ගෙනාවා 19 වෙනි සංශෝධනය හරහා. මේ රටේ වෙනත් පුරවැසියෙකුට මේ රටේ පාලනය පිළිබඳ තනතුරු දැරිය නොහැකි කියන නීති රීති ආය ආපහු අද ඔය බැසිල් රාජපක්ෂ මහත්තයලා පාර්ලිමේන්තුවට නැවෙත් හිටියට 19 වෙනි සංශෝධනයේ අහෝසි වීම සමග මේ රටේ ද්විත්ව පුරවැසියන් බැසිල් රාජපක්ෂ මහත්තයලා ඇතුළු විශාල පිරිසක් ආය ආපහු මේ පාර්ලිමේන්තුවේ අසුන් ගනි ඇමති පට්ටම් තනතුරු මේ සියල්ල ආපහු ඒ අය පටන් ගනී කියන කාරණයක් මම මේ අවස්ථාවේදී මතක් කරනවා. 19 වෙනි සංශෝධනයේ යම් යම් අඩුපාඩු තියෙනවා. ඒ අඩුපාඩු අපිට નિවර්ති කරන්න පුළුවන්. අපි ඒ සඳහා අපිට අපේ අවශ්‍ය වෙන ඕනෑම සහයෝගයක් අපි දෙන්න සූදානම්. දැන් 19 වෙනි සංශෝධනය මේ රටේ ව්‍යවස්ථා සංශෝධනයක් ඕනෑ කියන එක ආවේ අපෙන් නෙමෙයි. ඒක මේ අපේ රටේ මහා සමාජය තුලින් ආපු මහා රැල්ලක්. අපිට මතකයි ඒ වෙනකොට මාදුළුවාවේ ශෝභිත හාමුදුරුව ප්‍රමුඛ මහා සංඝරත්නය මේ රටේ වෘත්තිවේදීන් සිවිල් සමාජ නායකයින් සමාජ ක්‍රියාකාරිකයින් මේ රටේ ව්‍යවස්ථා සංශෝධනයක් පිළිබඳව මහ දැවැන්ත රැල්ලක් ආවා.
නව මහජන අදහස් ගමින් ගමට දොරින් දොරට ගිහිල්ලා විවිධ සැසි සමුළු රැස්වීම් මහජන අදහස් ලබාගෙන විශාල කාලයක් ගත කරලා එහෙම තමයි 19 වෙනි සංශෝධනයට අවශ්‍ය වෙන තොරතුරු අපි රැස් කළේ. ඒ සඳහා රැස් කරපු ඒ තොරතුරු එහෙමම තියෙනවා. ඉතින් මේ ආණ්ඩුවට අවශ්‍යයි නම් 19 වෙනි සංශෝධනයේ තියෙන හොඳ ලක්ෂණ සහිතව තවත් එතනින් ඔබට යන්න මම හිතන්නේ රැස් කරපු දත්ත ඔය තොරතුරු සියල්ල මේ අවස්ථාවේ තියෙනවා. ඉතින් ඒවා සමාලෝචනය කරමින් ඒවා මේ සඳහා ඈඳ ගනිමින් අපිට මේ කටයුතු කරන්න පුළුවන් නම් අපි මේකට කැමැති අපේ සහයෝගය දෙනවා. එහෙම නැතුව 19 වෙනි සංශෝධනය අහෝසි කළා 18 වෙනි සංශෝධනයේ ඉන්න පරණ බිල්ලාවම නැවතත් රජ කරවන්න උත්සාහ කරන පාටක් තමයි පේන්නේ. ඒ පිළිබඳව අපි අපේ බලවත් කනගාටුව මේ අවස්ථාවේදී අපි ප්‍රකාශ කරන්නට කැමැතියි. ඉතින් ඒකම දැන් ඊයේ අපි දැක්කා ගෝඨාභය රාජපක්ෂ මහත්තයාගේ මේ ප්‍රතිපත්ති ප්‍රකාශනය තුළ එතුමා පැහැදිලිවම කිව්වා එක රටක් එක නීතියක්. එක රටක් තුල එක නීතියක් තියෙන්න ඕනේ. ඒක හරි. අපි පිළිගන්නවා. නීති ගොඩක් තියෙන්න බෑ. ඒතර අපි ගෝඨාභය රාජපක්ෂ මහත්තයාෙන් අහන්න ඕනේ එක රටක් එක නීතියක් තියෙනවා නම් දැන් අපේ රටේ විවිධ උපසංස්කෘතීන් ප්‍රදේශවල විවිධ නීති ක්‍රියාත්මක වෙනවා. දැන් උඩ රට නීතිය ඒ එක ස්වරූපයක්. එතකොට මුස්ලිම් ඒ ශරියා නීති තව ස්වරූපයක්. එතකොට තේසවලාමේ නීති තව ස්වරූපයක්. අපි අහන්න කැමති මේ අවස්ථාවේදී දැන් එක රටක් එක නීතියක් නම් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ආණ්ඩුව එතුමාගේ පාලනය තුල මේ ස්ථාපිත කරන්න හදන්නේ අර උඩ රට නීති තේසවලාමේ නීති ශරියා නීති ඒ සියල්ල නැති ඒ සියල්ල අහෝසි කරනු ලැබූ එක නීතියක් නම් මම හිතන්නේ ඒකට අපි ඉතාමත්ම කැමති. හැබැයි එක කණ්ඩායමකට එක නීතියක් එක කණ්ඩායමකට තව නීතියක් වගේ ක්‍රියාත්මක වෙනවා නම් අපි ඒකට අපේ බලවත් අප්‍රසාදයේ මේ අවස්ථාවේදී පුද කරන්න ඕනේ. දැන් එතුමා මේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේම මම හිතන්නේ මුලම කියනවා අපේ රටේ උත්තරීතර ව්‍යවස්ථාවට අනුව මාගේ දුර කාලය තුළ රටේ ජේකීය බව ආරක්ෂා කරන බවටත් බුද්ධ ශාසනය සුරක්ෂිත කොට පෝෂණය කරන බවටත් පොරොන්දු වී තිබෙනවා. ඒ අනුව රාජ්‍යපාලනය සඳහා උපදෙස් ලබා ගැනීමට ප්‍රධාන පෙළේ බෞද්ධ භික්ෂුන් වහන්සේලාගෙන් සමන්විත උපදෙස් සභාව පිරිනවද දෙනවා. ඒ වගේම පුරාවිද්‍යාත්මක වටිනාකමකින් යුත් ස්ථාන ආරක්ෂා කිරීමටත් අපේ බෞද්ධ උරුමයන් රැක ගැනීමටත් මම විශේෂ කාර්ය සාධක බලකායක් පිහිටුවා තිබෙනවා. මේ එතුමාගේ අර ප්‍රණීත කේක් එකේ දාපු තව පොඩි අයිසින් කොටසක් මේ කිව්වේ. එතකොට පුරාවිද්‍යා ස්මාරක ආරක්ෂා කර ගැනීම අර ඒ වගේ කාරණා පිළිබඳව විශේෂ කාර්ය සාධක බලකායක් පිහිටවල තියෙනවලු එතුමා. හැබැයි මම කුරුණෑගල දිස්ත්‍රික්කේ පුරවැසියෙක්. කුරුණෑගල දිස්ත්‍රික්කේ තමුන්නාස්සලා දන්නවා මේ බොහොම චිර ප්‍රසිද්ධ බුවනෙක බාහු රජුරුවන්ගේ රාජසභා මණ්ඩපයේ ඩෝසර් කිරීම පිළිබඳ කාරණේ. කුරුණෑගල නගර සභාවේ නගරාධිපතිවරයා ඒ අපරාධේ සාහසික අපරාධේ අපේ පුරාවිද්‍යා ස්මාරකය ඩෝසර් කිරීමේ සාහසික අපරාධය කරුවා එතුමා. ආණ්ඩුවේ හිටපු කැබිනට් ඇමතිවරු එක මයිල් ගහකටවත් හානියක් වෙන්න ඉඩ දෙන්නේ නැහැ කියන වගේ බරපතල ප්‍රකාශ කළා. එතකොට මේ ජාතිය ආරක්ෂා කරන්න මේ රටේ බෞද්ධ උරුමය අපේ පාරම්පරික උරුමය පුරාවිද්‍යාත්මක උරුමයන් ආරක්ෂා කරන්න ප්‍රතිඥා දෙන්න ගෝඨාභය රාජපක්ෂ මහත්තයා මොකද්ද මේ කටයුත්ත වෙනුවෙන් කළේ? එතකොට එක රටක් එක නීතියක්ද? දැන් අපේ සාමාන්‍ය අහිංසක පුරවැසියෙක් පොල් වලක් කැපුවොත් වැසිකිළි වලක් කැපුවොත් අරන් ගිහිල්ලා කුදලගෙන සිරගත කරන පුරාවිද්‍යා පනත යටතේ සිරගත කරන නීතියක් තුල මේ ගෝඨාභය රාජපක්ෂ මහත්තයාගේ ආණ්ඩුවේ කුරුණෑගල නගරයේ නගරාධිපතිවරයාට තව නීතියක්. ඉතින් ඒ නිසා තමයි මම කියන්නේ මේ ඉදිරිපත් කරන ලැබූ ප්‍රකාශනිකන් ඇතුලේ විසකවලා වටේට අයිසින් දාලා චොක්ලට් දාලා ආටෝපේට ඉදිරිපත් කරපු ප්‍රතිපත්ති ප්‍රකාශනය පමණයි. ඒකම අර එක රටක් එක නීතියක් කියන කාරණේ යටතේ දැන් මැතිවරණ කොමසාරිස්තුමා පහුගිය ජනාධිපතිවරණයේදී අපේ අර ව්‍යාපෘති සහකාර පත්වීම් රාශියක් ලබා දුන්නා. වහාම ක්‍රියාත්මක වෙන පරිදි එතුමා මේ මැතිවරණයේ අවසන් වූ පසු
ඒවා බලාත්මක කරන්න කියන නියෝගය එතුමා ඉදිරිපත් කළා මේක මැතිවරණ කාලයක් නිසා. ඒ පත්වීම් අපි ලබා දුන්නේ රජයේ විධිමත් ක්‍රියාපටිපාටිය කරන අනුව සම්මුඛ පරීක්ෂණ කැඳවල ආයුධුම් පත්‍ර කැඳවල නිසි සුදුසුකම් පරීක්ෂා කරලා බලලා තමයි අපි ඒවා ලබා දුන්නේ. හැබැයි ජනාධිපතිවරණ මැතිවරණ කාල සීමාව තුළ තව කැබිනට් තීන්දුව රාශියක් ගන්න ලැබුවා. දින 180ක් සම්පාදන සම්පූර්ණ කරපු තාවකාලික පදනම් වල කොන්ත්‍රාත් පදනම් වල අනියම් පදනම් වල ඉන්න රජයේ සේවකයන්ගේ තනතුරු ස්ථීර කිරීම පිළිබඳ කැබිනට් තීන්දුව තීරණ ගන්න ලැබුවා. විශේෂයෙන් පුරා විද්‍යා දෙපාර්තමේන්තුවේ සමෘද්ධි අමාත්‍යාංශය තුළ සමෘද්ධි දෙපාර්තමේන්තුව තුළ විවිධ ආයතනවල දින 180ට ඉක්මවා තාවකාලික කොන්ත්‍රාත් පදනම් මත සේවය කරපු අපේ සේවකයන් විශාල පිරිසක් හිටියා. හැබැයි ජනාධිපතිවරණය නිම වූ සැනින් මේ කිසිවෙක් නැවත සේවයට බඳවගත්තේ නැහැ. සියලු දෙනා එළියට දැම්මා. අර පත්වීම් ලැබූ කිසිවෙකුට නැවත ආයාපහු පත්වීම් දුන්නේ නැහැ. ඔන්න ජනාධිපතිවරණයේදී එක නීතියක්. ඊට පස්සේ මහමැතිවරණයේදී මේ ආණ්ඩුව ඡන්ද ලබා ගැනීම අරමුණු කරගෙන රැකියා ලක්ෂයක වැඩසටහනක් සඳහා මේ රටේ දැවැන්ත අයදුම් පත්‍ර ප්‍රමාණයක් බෙදා හරිමින් එහෙම වැඩසටහනක් දියත් කළා. එකම අපේ රටේ උපාධිධාරීන්ට රැකියා ලබා දෙන බවට ප්‍රකාශ කරන ඔවුන්ට පත්වීම් ලිපි නිකුත් කරනු ලැබුවා. එතනදිත් මැතිවරණ කොමසාරිස්තුමා ඒ පත්වීම් අත්හිටෙව්වා. මැතිවරණයෙන් පසු නැවත ඒ පත්වීම් බලාත්මක වෙන පරිදි තමයි එතුමා ඒක අත්හිටෙව්වේ. දැන් මහමැතිවරණයේදී අත්හිටවනු ලැබූ පත්වීම් දැන් අද හෙට දවස වෙනකොට ක්‍රියාත්මක වෙනවා. ජනාධිපතිවරණයේදී අතහර දන්වනු අත්හිටවනු ලැබූ පත්වීම් එකක්වත් ක්‍රියාත්මක වෙලා නැහැ. සියලුම දෙනා අද ගෙදර. ඉතින් මම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහත්තයාගෙන් මම අහන්නේ එක රටක් එක නීතියක් යයි ඔබතුමා පවසන ඔබතුමාගේ ප්‍රතිපත්තිය තුළ එතකොට එක කණ්ඩායමකට එක නීතියකුත් තව කණ්ඩායමකට තව නීතියකුත් ක්‍රියාත්මක වන්නේ කෙසේද? මැතිවරණ කොමසාරිස්වරයා ජනාධිපතිවරණයේදී තීන්දුව කරනු ලැබූ රැකියා අත්හිටවීම් පිළිබඳව එක නීතියකුත් මැතිවරණ කොමසාරිස්වරයා මහමැතිවරණයේදී රැකියා අත්හිටවීම සඳහා කරනු ලැබූ තීන්දුව තීරණයට ලක්වෙච්ච රැකියාලාභීන් සඳහා තව තීරණයකුත් එම අසාධාරණ විදිහට ගන්න එක රටක් එක නීතියක් තියෙන ගෝඨාභය රාජපක්ෂ මහත්තයාගේ පාලන කාලය තුලද කියන ප්‍රශ්නේ මම මේ අවස්ථාවේදී අහන්න කැමතියි. ඒ නිසා සාධාරණව සියලුම දෙනා සියලුම මිනිස්යෝ මේ රටේ සම අයිතිවාසිකම් තියෙන මිනිස්සු හැටියට හිතලා එක රටක් එක නීතියක් කියන තේමාව කරුණාකරලා කෙලසන්නේ නැතුව ඒවා නිකන් සීනි බෝල් අයිස්ක්‍රීම් එවන අයිසින් වචන විතරක් බවට පත් කරන්න නැතුව නව යථාර්ථයක් කරන්න කියන කාරණයක් මම මේ අවස්ථාවේදී මතක් කරමින් මේ මාධ්‍ය සාකච්ඡාවේ මූලික කරුණු ගෙන හැරපෑම මම අවසන් කරනවා. බොහොම ස්තුතියි. ප්‍රශ්න මොන හරි තියෙනවද අහන්න. ඒක තමයි දැන් 19 වෙනි සංශෝධනය සඳහා අනුමැතිය ලබා ගන්නකොට ඔය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දැන් මේ එනකොට පොහොට්ටුව පක්ෂයේ මම හිතන්නේ මහින්ද රාජපක්ෂ මහත්තයා විතරයි අත ඉස්සුවේ නැත්තේ අනිකුත් සියලුම දෙනා. දැන් මේ ආණ්ඩුවේ ඉන්න පහුගිය පාර්ලිමේන්තුවේ රැස් වෙලා හිටපු සියලුම දෙනා පොදු ජන එක්සත් සන්ධානයේ ඉන්න මන්ත්‍රීවරු ටික ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉන්න මන්ත්‍රීවරු ටික මහින්ද රාජපක්ෂ මහත්තයා මට මතක හැටියට එදා ඇබ්සන් වුණා හෝ ඔහු නොප ඔව් එතුමා එදා ඒක ඒ අවස්ථාව මගහරින ලැබුවා එදා හිටියේ නෑ එතුමා 2015 පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් හැටියට පත්තලා හිටියනේ ජනාධිපති මහත්මයා විතරයි ජනාධිපති මහත්මයා විතරයි මහින්ද මහත්මයා ඒක තමයි ජනාධිපති
මම කියන්නේ 19. ඔය දින 100 කාල සීමාව තුළ. ඔව්. එක්කෙනෙක් දෙන්නෙක් හැරෙන්නට ඔය වර්තමාන ආණ්ඩුවේ ඉන්න සියලුම දෙනා මේක හොඳයි මේක කළ යුතුයි මේක අත්‍යවශ්‍යයි කියලා මේ අත උස්සපු අය තමයි දැන් මේ 19 හොඳ නැහැ කියලා මේ තුරෙන්දගේ බලයක් සහිතව වෙනත් ඒකාධිපති වාදයකට යන්නේ මම ඒකයි කිව්වේ මේ 19 හොඳ නැහැ කියලා කාරණය තුල තියෙන්නේ අර තමන් විසින්ම ලනුව ගනලා දීලා අද්දක බැඳගෙන තමන් විසින්ම රෙදි කෑල්ල ගනලා ඇස් දෙක බැඳගෙන තමන් විසින්ම රෙදි පාංකඩ ගනලා කටට ඔබාගෙන ප්ලාස්ටර් ගහගෙන තමන් විසින්ම ගනලා දෙන පොල්ලකින් අපිට ගහන්න උතුමාණෙනි කියලා අපේ ජනතාව පාලකයාට පූජා කරන කටයුත්තක් මේ තියෙන්නේ යටත් ඇසියන් බවට පත්වලා හිටපු ජනතාව පුරවැසියන් බවට පත් උනේ 19 වෙනි සංශෝධනයේ ඒ 19 වෙනි සංශෝධනයෙන් මේ රටේ සම අයිතිවාසිකම් තියෙන පුරවැසියන් බවට පත්ව ජනතාව නැවතත් යටත් ඇසියන් බවට පත්වීමට නියමිතයි ඒක රාජපක්ෂ වරුන්ගේ එකම ප්‍රාර්ථනය තමයි රටේ ජනතාව යටත් ඇසියන් බවට පත්වනු දැකීම අපේ රටේ ජනතාවගේ බහුතර දැක්ම අපේක්ෂාව ප්‍රාර්ථනය සතුට තියෙන එතනනම් අපි අපිට පුළුවන් හැටියකට අපි මේකට විරුද්ධ වෙමින් අපි අපේ ජනතාවගේ අවධානය අවබෝධය පුළුවන් තරම් අපි මේක ජනතාවට කියලා දෙමින් අපි මේ වෙනුවෙන් අපි අපේ විපක්ෂයේ වගකීම අපි ඉෂ්ට කරමු. ඔව්. मम कि संशोधन अहितकमीशन सभा नरकने विगणन पणत प्रसंपादन पणत वगे कारण රටකට ඉතාම වැදගත් රටක විනිවිද භාවයේ පාලකයාට දූෂිතයෙක් පාලකයෝ දූෂිතයින් හැටියට ජනතාව මංකොල්ල කණ්ඩ කැම් අහුරන පනත් මෙව. ඒතොර මෙව්ව ටික තියාගෙන මේක වැරදි අපි ඔය 19 සංගායනාව පැවැත්වන්නේ සංගායනාව ඒක මොකද්ද මන්ද වචනේ වැරදි දන්නේ නැහැ මට සමා වෙන්න සංගායනාව කියන එක मगे नुदन वत्क मनीषा मर कि दंड आर 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 महा मुखदे महा जनता मंडप जनता वेदिका वाख्यांदोल गंग नियंग गंग विविध विद्युंगे बुद्धिमतुंगे सीएलू मायगे अदहस कैंदोल मैं पीड़िबंद दत्त प्रकाश सटाह कर लोकू एकतु कर लोकू एकतु आती है ना तो आंडोर पुल ඒ එකතුවම උපයෝග කරගෙන ඒ මතම මේකේ තියෙන හරිවැරදි ටික අයින් කරලා අපේ සහයෝගයත් අරගෙන 19 න් ඔබට ගිය සුපිරි ප්‍රජාතන්ත්‍රවාදයක් තියෙන. අපි කියන්නේ 19 න් පිටිපස්සට 18 වගේ සුපිරි ඒකාධිපති භාවයක් තියෙන ව්‍යවස්ථාවකට නොගිහින් 19 නුත් එහා ඔබට ගිය සුපිරි ප්‍රජාතන්ත්‍රවාදයක් තියෙන ව්‍යවස්ථාවකට යනවා නම් අපේ කිසිම ගැටලුවක් නැහැ. अंड ददा अवश्य व्यवस्था प्रश्न नै अभी दाखिने मे करण प्रकाश तो अभी दाखिने दहाटवन संशोधने यक्षयावम सिंहासनारूढ़ කරන්නහදන වැයමක් හැටියට තමයි මේක දකින්නේ. ඔව් අනිත් එක දැන් ඒක සහ 19 වෙනි සංශෝධනයේ තියෙන අර මම කියාපු ජනතාවට හිතකර ලක්ෂණ ටික. ඒක අපි නෙමෙයිනේ කිව්වේ ඒකත් මේ රටේ ජනතාව මහා සංගරත්නය ඇතුළු සිවිල් සමාජය තුළින් පැන නැගී අවශ්‍යතාවය යන 2015. ඒක යටපත් වෙනවටයි අපි විරුද්ධ. හැබැයි මේ ඉවර හිටපු ජනාධිපතිවරයා 20ක් දෙන්නම් කියලා තමයි අර අර පාස්වේ ඡන්ද ටික ගත්තේ. संशोधने संशोधने जेन सूदान कर्मी तम अपे पहुगे आंडू हिटी
නමුත් ඔබ දන්නවනේ අවුරුදු 4 හැමාරෙන් ආණ්ඩුව බිඳ වැටුණා ඊට කලින් දින 52ක් ආණ්ඩුව මං කොල්ල කණු ලැබුවා 2015 ආණ්ඩුවේ පළවෙනි අවුරුදු 3 3න් පස්සේ අපිට නිසි පාලනයක් නිසි දෙයක් අපිට එක තැනක එක මතයක ඉඳගෙන අපිට කරන්න බැරි විශාල ව්‍යාකූලතාවයක් ඇති වුණා विपक्ष महाजन नियोजित हटियट सामान्य जनता බොහෝදුරට මේ දේශපාලන කපටිකම් වලට අහු වෙනවා මේ ඇවිල්ලා මේවා ඇවිල්ලා දේශපාලන කපටිකම් දැන් අපි පොවන්න අමාරු තිත්ත බේතක් අපි ඒ තිත්ත බේත පොවන්නේ චොක්ලට් එකක හරි පැණි රස ගුලියක හරි තවරලා ඒ වගේ තමයි ජනාධිපතිතුමාගේ මේ ප්‍රතිපත්ති ප්‍රකාශනයත් මේකත් මේ අයිසින් චොක්ලට් ප්‍රණීත දේවල් තවරලා විස සහිත තිත්ත බඩු ටික අස්සේ ගහලා තමයි මේ දුන්නේ ඉතින් ජනතාව ඇත්තම 3න් 2ේ බලය මේ ආණ්ඩුවට ලබා දෙන්න එහෙම රැවටීමක් වුණා කියන කාරණය තමයි අපි දකින්නේ එතකොට අපි ජනතාවගේ තරහ නෑ දැන් අපිව ප්‍රතික්ෂේප කරමින් අපි ගෙනාපු අපි ජනතාව වෙනුවෙන් ගෙනාපු මතවාදයට පයින් ගහලා අපිව ප්‍රතික්ෂේප කරමින් අපේ කරටත් උඩින් රාජපක්ෂවරු පිළිගැනීම පිළිබඳව අපි ජනතාව එක්ක තරහ නෑ මොකද ජනතාව සාමාන්‍ය සිවිල් පුරවැසියන් ඔවුන්ට මේ දේශපාලන කෛරාටකයන්ගේ දේශපාලන කපටිකම් දේශපාලන ඇන්දවීම වුණ තේරෙන්නේ ඒ නිසා වැදගත් සමා දේශපාලන නියෝජිත හැටියට වැදගත් විපක්ෂයක් හැටියට අපි 3න් 2ේ බලය ලබා දීම පිළිබඳව ජනතාවට වෛර කරන්නේ නැහැ අපි ජනතාව ගැන අනුකම්පා කරමින් ජනතාවවාදී කඳවුරක ඉන්න දේශපාලකින් හැටියට අපි තවදුරටත් උත්සාහ කරන්නේ මේ ඔබ හදන්නේ ඔබගේ දෑත් බඳලා තිබිච්ච දෑත් ලෙහපු අපි බඳලා තිබිච්ච ඇස් ලෙහපු අපි නැවතත් ඔබ විසින්ම සපයා දෙන ලද ලනුවකින් ඔබේ දෑත්ම ගැටගසාගෙන ඔබේ දෙක කුල්ම ගැටගසාගෙන ඔබ විසින්ම ගෙනෙන ලැබූ රෙදි කඩකින් ඔබේ දෑස්ම බැඳගෙන ඔබ විසින්ම ගෙනෙන ලැබූ රෙදි කැබලි තොගයකින් ඔබේ මුඛවාඩම්ද කටපුරාද ඒවා ඔබාගෙන ප්ලාස්ටර් ගසාගෙන අන්දයන් බිහිරන්සේ යටත් පුරවැසියන්සේ භුක්ති විඳින නිදහස යටත් වැසියන්සේ පාලනය කරන්න ඔවුන්ට ලබා දෙන කටයුත්තක් තමයි මේ සිද්ධ වෙන්නේ. ඒ නිසා අපි ජනතාවත් එක්ක තරහ නැහැ. ජනතාව දැනුවත් කරමින් ජනතාවගේ මේ නොදැනුවත් භාවය දැනුවත් භාවයක් බවට පත් කිරීම තමයි අපේ සටන. ඒ වගේම මේ ඔය පරාජය වීම කියන කාරණය මං හිතන්නේ සාපේක්ෂයි දැන් දැන් මම කුරුණෑගල දිස්ත්‍රික්කයේ අපේක්ෂකයන් 18ක් තරඟ කරනකොට පොදු ජන එක්සත් පෙරමුණෙන් අපේක්ෂකයෝ 11 දෙනෙක් පාර්ලිමේන්තුවට එනවා හැබැයි සමග ජන බලවේගෙන් මේ එන්නේ 4 දෙනයි එතකොට 4 දෙනෙක් 4 දෙනාගේ ඉඳලා 11 දෙනා දක්වා ඉන්න අය පරාජිත වෙන්න පොදුජන එක්සත් පෙරමුණේ ඉන්න 4 වෙනියගේ ඉඳලා 11 වෙනිය දක්වා ඉන්න අය ජයග්‍රාහකයෝ වෙන්නත් කාරණයක් නැහැ. එහෙම කාරණයක් නැහැ. ඒ නිසා මේ පරාජිතයි පරාජිතයි කියන කාරණේ බොහොම සාපේක්ෂයි. මම දකින්නේ ඔවුන් නියෝජනය කළ පක්ෂය තුල ඔවුන්ට හිමිවෙච්ච මන්ත්‍රී දූර ආසන වලට ඔවුන් තේරීපත් වුණා මිසක් පරාජයටපත් උනේ නැහැ. ඔවුන් යම් පසුබෑමකට ලක් වුණා පක්ෂය ඔවුන් නියෝජනය කරන පක්ෂය නිසා. අනිත් එක ඉතින් බලවතුන් පරාජය වුණා කියන කාරණය ඒක අපිට විතරක් නෙවෙයි දැන්
පොදුජනක සත්පෙරමුණේත් බලවතුන් කීද නේද මේ කොළඹ දිස්ත්‍රික්කයේ තිලංග සුමති පාර්ලල පවා ගෙදර ගියා. ඉතින් ඒක 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 පෞද්ගලික කාරණාවක්. ඕ නැම මම මේ අහන්නේ ඒ අය පලාස් ස්වභාවයට ඉදිරිපත් කරනවාද කියලා අපි දෝ මාම කොළඹින් නම් සුජීව සේනසිංහ මහත්මයා ඊළඟට දිරුණිකා මෙලොවිය මාතර දිස්ත්‍රික්කයේ මුද්දික පමණයි ඇතුළෙන්නේ ඉතන ඊට අනුතරින් අජිත් පෙරේරා මහත්මයා දන්නේ නැහැ කියනවා දැන් අපේ විශේෂයෙන් හරි මනගරු සිද්ධියක් වුණා අපේ කවුද මේ තේරක් පෙරමු ඉතරම් සේවාවක් කරන් අවසාන මොහොතේ කොහොමද අවස්ථාවල පැහැර අරින්න ජනතාව එළිය දීපා තේරක් පෙරමු මහත්තයා මේ මැතිවරණයේ ඉදිරිපත් වීමෙන් වැළකුණා නේද වැළකුණේ අරපැති කීම දන්නේ නැහැ ඒක එතුමා මේ මේ මැතිවරණ ඉවත් වුණා අනිත් කාරණේ තමයි දැන් මේ මම දැන් පාර්ලිමේන්තුව නියෝජනය කරන්න යම් අනුපාත අනුපාතයකට අනුව යම් ඡන්ද ප්‍රමාණයක් තියෙන්න ඕනේ. හැබැයි පලාස් සභාවක ඊට වැඩිය මන්ත්‍රී ධූර රාශියක් ප්‍රමාණයක් තියෙනවා. සමහර ලාවට ඡන්ද 50,000කින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට තේරීපත් වෙන්න පුළුවන් නම් 25,000කින් පලාස් සභා මන්ත්‍රීවරයෙකුට තේරීපත් වෙන්න පුළුවන්. එතකොට ඔය 25,000යි 50,000 අතර ඡන්ද ප්‍රමාණයකින් අනුමත වෙලා ඉන්න පුද්ගලෙ ඔබ කොහොමද කියන්නේ මේ පලාස් සභා මැතිවරණයකට තරඟ කිරීම නුසුසුයි කියලා නුසුසුයි කියලා මම කියන්නේ මම මේ අහන්නේ එයා ඒකට දාන්නවද කියලා නෑ අපි ඒ නෙමෙයි ඒක තීරණය කරන්න ඕන තමන් තීරණය කරන්න ඕන තමන් දිගින් දිගටම දේශපාලනය තුල නිරත වෙනවද තරඟ කරනවද ජනතාවත් එක්ක ඉන්නවද එහෙම නැත්නම් රට යනවද මේ එහෙම ඒවා තීරණය කරන්න ඕනේ ඒ අපේක්ෂකයින් සමගින බලවේගයේ නියෝජ්‍ය නායකතුමා හැටියට අරේන් මහතා පත්‍රික යෝජනාවක් මොනවද නෑ අපි දන්නේ නැහැ එහෙම දැන් මේ අපි ඒක අපි දන්නේ නැහැ අපි සාකච්ඡා කළත් නැහැ එහෙම මතයක් ඇත්තෙත් නැහැ අපි අපේ නායකයා නගා සිටීමේ ක්‍රියාවලිය කරගෙන යනවා මිසක් අපේ පක්ෂය එහෙම කල්ලි කරන්න යන්නේ නැහැ නෑ නියෝජ්‍ය නායකයෙක් කියන්නේ මේ තරක් නේ තමයි එතුමා ඒකට නරකක් නැහැ හොඳයි හරියෙන් ප්‍රනාන්දු මහත්තයා විතර නෙමෙයි මේ තව දක්ෂ නායකයෝ පොකුරක් මේක ඉන්නවා ඉතින් ඒ නිසා අපිට අර රණවීර වික්‍රමසිංහ මහත්තයා එයාව බේරෙන්න ඔය ඔය උපනායක නියෝජ්‍ය නායක අර නායක මහා නායක මේ නායක දුන්නට අපේ පක්ෂයේ ඉන්න එක නායකයයි ඒ නායකයා සජිත් ප්‍රේමදාස ඒ නායකයා දෙපයෙන් හිටවගෙන මේ රටේ නායකයා බවට පත් කර ගැනීමේ සාමූහික වගකීමක් තමයි හරේන් ප්‍රනාන්දු මහත්තයාට අපිට මේ සියලු දෙනාට තියෙන්නේ අනවශ්‍ය ප්‍රශ්න හදන්න එපා ඔබතුමා लक्ष्मण गिरियल महत्व නැ පක්ෂයක් වුණාම ඉතින් පක්ෂයක් වල වාද විවාද සංවාද දක්ෂයෝ රාශියක් ඉන්නවනේ දක්ෂයෝ විශාල පිරිසක් ඉන්නකොට මේ වගේ වාද විවාද සංවාද දෙනවා නමුත් අර අර බෙලි කපා ගැනීම මතහැර යෑම් කැපීම් කෙටීම් කඩු පාරවල් මන්න පාරවල් යන්නේ නෑ මම මේ දැන්ත ධම්මදුර මහතා කනිෂ්ඨ සේවයක් කරලා මේ වත්තම දරගත් කරා මේ පාර්ශ්ව වලට ඇවිල්ලා එතුමා ඒ තනතුරට धन्यवाद